පසුගියදින කීපෙම කේන්තිය සම්බන්ධව අපි කතා කළා වගේම කේන්තිය පාලනය කරන්න පුළුවන් ක්‍රමයන් පිළිබඳවත් අපි කතා කළා. අද දිනේත් මා ඔබට කතා කරන්න යන්නේ තවත් වැදගත් කාරණාවක් පිළිබඳව. ඒ තමයි මේ සුභා ධර්මයේ ජීවත් වන සතා සිව්පාවන් පිළිබඳව අපේ තියෙන ආකල්පයන් පිළිබඳව. ඇයි මම මේ මාතෘකාව පිළිබඳව ඔබත් එක්ක කතා කරන්නේ? පසුගිය දින කීපෙම පාසල්වල අපි සංචාරය කරද්දී අපිට ගොඩාක් වෙලාවට මුණ ගැසුනේ අධික කේන්තියෙන් ජීවත් වෙන ළමයි. ඔවුන්ගේ නුරුස්සන ස්වභාවයන් නිසා ගුරුවරුන් දැඩි කම්පාවට පත් වෙලා ඉන්නවා ඉගෙනීමේ කාර්ය කරගෙන යාමට නොහැකිව. මේ දරුවන් සමග කතා කරද්දී ඔවුන්ගේ පවුල විස්තර, ඔවුන් ජීවත් වෙන පරිසරය පිළිබඳව අපි කරුණු හොයද්දී අපිට වැටහුණු දෙයක් තිබුණා. ඒ තමයි ඒ දරුවන්ට ඒ දරුවන්ගේ විවේක කාලය තුළ ඒ දරුවන්ට ඒ දරුවන් කැමති දෙයක් කරලා වින්දනයක් ලබන්න, සතුටක් ලබන්න අවකාශයක් නොමැති බව. ඒ අතරනුත් දරුවෝ කීප දෙනෙක් මෙන්න මෙහෙම යෝජනාවක් ගෙනාවා. අපි හරි ආසයි මාළු හදන්න. අපි හරි ආසයි සුරතල් සත්තු හදන්න. අපි හරි ආසයි අපේ ගෙදර බල්ලෙක් ඉන්නවනම්. අපි හරි ආසයි අපේ ගෙදර පූසෙක් ඉන්නවනම්. මේ වගේ විවිධ කාරණා මේ ළමයි කියන්න ගත්තා. අපි හොයලා බැලුවා ඒ පවුල් පිළිබඳව. ඒ පවුල් පරිසර තුලවත්, ඒ පවුලේ තියෙන වටපිටාව තුලවත් සුරතල් සතෙක් පිළිබඳව ආකල්පයක්වත්, එවැනි දෙයක් නඩත්තු කරන්න පුළුවන් සැලසුමක්වත් ඒ දෙමව්පියන්වත් ඒ දරුවන්වත් සතුව තිබුණේ නැහැ. ඇත්තටම සැලසුමක් නොතිබුණේ මෙන්න මෙතනයි. දෙමව්පියෝ විශ්වාස කළේ නැහැ එවැනි දෙයක් දරුවෙකුට හසුරවන්න දීම හරහා දරුවෙකුට හික්මීමක් ලැබෙනවා කියන්නේ. සමහර වෙලාවට සතා සිව්පාවන්ට දක්වන ආදරය, කරුණාව, ලිංගතුකම, ඔවුන්ගේ හැසිරීම පිළිබඳව ඒ දරුවන් ලබා ගන්නා වූ ආකල්ප, ඔවුන්ගේ දුර්වල අවස්ථාවන් වලදී ඔවුන්ට සහයෝගය දීලා දක්වන ආදරය බොහෝ වෙලාවට දරුවන්ව වෙනස් කරනවායි කියන එක ඒ දෙමව්පියෝ දැන සිටියේ නැහැ. ඒ නිසා මා ඔබෙන් ඉල්ලනවා එක දෙයක්. මොකද්ද මම ඉල්ලන්නේ? ඔබේ පරිසරය තුළ දරුවෙකුට නිර්මාණය වෙන්න අවශ්‍ය කරන ස්වභාවික දේ ඔවුන්ට තනා දෙන්න. සුරතල් සතෙක් හදන්න, ඒ සතෙකුට ආදරය දක්වන්න, ඒ සතෙක් වෙනුමෙන් ජීවිතේ යම් කාලයක් කැපකරන්න, ඒ කිරීම හරහා ඕනෑම දරුවෙක්ගේ මනසේ ආදරය, කරුණාව, සෙනෙහසේ හැඟීම් උද්දීපනය වෙන බව දැන් දැන් විද්‍යාඥයෝ අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා මේ ස්වභාවික සත්වයාට ස්වභාවිකත්වයෙන් මිදෙන්නට බෑ. මනුෂ්‍යයා ජීවත් උනේ වන සිව්පාවුන් සමග, ගහකොළ සමග. ඔවුන්ගේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ ඔවුන් සමගමයි. ඒ නිසා අපි මේ වෙලාවේ බොහෝ කල්පනාවෙන් වැඩ කළ යුතුයි. අපි දරුවන්ව, අපේ තරුණයන්ව රොබෝවරුන් නෙමේ කළ යුත්තේ. හැඟීම් දැනවෙන, හැඟීම් ඇතිවෙන සත්වයන් සමග ජීවත් වෙන්නට ඔවුන්ට අවස්ථාව දෙන්නට ඕනේ. එවිට ඔවුන් තුළ තියෙන අර නොරුස්සුන්කම, ඔවුන් තුළ තියෙන අසහනය, ඔවුන් තුළ තියෙන පීඩනය ඔවුන් ක්‍රමක්‍රමයෙන් ඉවතලන බව තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා නැවතත් මා ඔබෙන් ඉල්ලන්නේ සෑම කෙනෙකුටම සුභා ධර්මයේදී අත්විඳින්න දෙන්න, එවිට කේන්තිය කියන ප්‍රශ්නය මහා ප්‍රශ්නයක් නොවන බව ඔබ මතක තබා